ආයුබෝවන් වෙලාව YouTube නාලිකාවට බොහොම ගෞරව වෙන බව පිළිගන්නවා අපි අද දවසේදී දැන් පහුගිය කාලෙදී අපි කතා බහ කළා මේ සෙනසුරු මාරුවක් ඊට පස්සේ සෙනසුරු වක්‍ර වීමක් පොඩක් මොකද්ද මේ සෙනසුරු මාරුවත් එක්ක සෙනසුරු වක්‍ර වීමක් කියලා කියන්නේ පුංචි ගැටලුකාරී අවස්ථාවක් තියෙනවා එහෙමනම් අනේ ගැටලුකාරී අවස්ථාව අපි කතා බහ කරලා විසඳ ගන්නයි සූදානම් වෙන්නේ අද දවසේදී කිවිපති ජ්‍යොතිර්වේදී කල්යاني හේරත් මණිකේ මහත්මිය සමගින් අයිෆෝන් නපුතු මේතේ අයිෆෝන් අපි පහුගිය දවස්වල මේ සෙනසුරු වක්‍ර වීම ගැන කතා කළා සෙනසුරු මාරුව ගැන කතා කළා එතකොට දැන් සෙනසුරු වක්‍ර වීමත් එක්ක අපිට සෑහෙන්න දේවල් ආරංචි වුණා මොකද්ද මේ සෙනසුරු වක්‍ර වීම කියලා කියන්නේ සෙනසුරු ආපස්සට ගමන් කිරීමක්ද මේ වක්‍ර වීමෙන් සිද්ධ වෙන්නේ අපි එතනින් කතා කළොත් ඔව් ඒක හොඳ ප්‍රශ්නයක් මොකද මේ අතවසෙම මේ සෙනසුරු කියන ග්‍රහයට හැමෝම බයයි නේ බයයි ඒක දැන් ලෝකයේ දිහා බැලුවත් බයයි ඔව් ලංකාව දිහා බැලුවත් බයයි දැන් ගොඩාක් දුරට මේ ග්‍රහාචාරයත් එක්ක එතකොට මේ කේන්දර එක මේවත් එක්ක ගොඩක් ජීවත් වෙන්නේ බෞද්ධයෝ කියන මතයක් ගොඩ නැගිලා තියෙනවනේ ඔව් බෞද්ධය සහ හින්දුන් නමුත් එහෙම නෑ සමස්ත ලෝකෙටම හැම ජන කුට්ටාසයකටම බේදයකින් තොරව වාදයකින් තොරව ජාතියකින් හැම දෙයකින්ම තොරව මේක බලපවත්වනවා. එහෙම බලපවත්වන හේතුවක් තියෙනවා. හේතුව කියන්නේ මේ ග්‍රහයෝ සංකේතවත් කරලා නිවේදනය කරන්නේ පංචමහා භූතයෙන්. ඔව්. ලෝකෙම හැදලා තියෙන පංචමහා භූතයෙන්. එතකොට මේ පංචමහා භූතයෙන් හැදිච්ච ජීවී අජීවී වස්තු නියෝජනය කරන්නා වූ ග්‍රහයින් අතර සෙනසුරුට වැදගත් නැණ කිවෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඔව්. ඒකනේ ආපස්සට යාම වක්‍ර වීම ඊළඟට මේ නිවෘත වීම ඊළඟට ඊරාස්ඨක ඊළඟට අවුරුදු 19ක දසා කාලේ ඒ වගේ විවිධ ප්‍රශ්න වලට මේ මේ සෙනසුරු මුල් කරගෙන මිනිසා බීතියට පත් වෙලා තියෙනවා. ඔව් ඒකට හේතුව කර සෙනසුරු නිසා විෂ්ණු දෙවියෝ හත් අවුරුද්ද බටකොලක් කාපු සිද්ධිය කියනවා. එතකොට සිද්ධාර්ථ ගෞතම चरयाधर्म पद्धति मनस क्रियाकारित्वे विनाश गमं बिमं विलासे पवा विनाश එහෙමනම් මේ වියපත් කෙනාගේ යම් කිසි ගැඹිරත්වයක් තියෙනවා හැදිච්චකමක් තියෙනවා ගුණගරුක බවක් තියෙනවා පරිණතයි පරිණත බවක් තියෙනවා එහෙමනම් එහෙම කෙනෙකුට බිය වෙනක හරි ඔව් මොකද අද්දකීම් බහුල ක්‍රීඩකී අද්දකීම් බහුල කෙනෙකුට අද්දකීම් බහුල නැති අය බය වෙන එක හරි නෑ ඊළඟට සෙනසුරු ග්‍රහයා ග්‍රහ ලෝකයේ ඉන්න හොඳම ග්‍රහයා කියලා මම හඳුන්වන්නේ හොඳ ආධ්‍යාත්මික ශක්තියකින් ගමන් කරන ග්‍රහයෙක්. එහෙනම් ඇයි සෙනසුරු හිරිහැර කරන්නේ? කොටිම්ම කියනනම් පෞකාරීන්ට දඬුවම් කිරීම තමයි සෙනසුරුගේ රාජකාරිය. එතකොට ඔබතුමාට ඔබට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ සෙනසුරු කරන්නේ? සෙනසුරු දඬුවම් කරනවා නම් අපේ රට ගැන විතරක් ගත්තොත් අපේ රටේ ඉන්නේ පෞකාරීවද? නෑ. පුදුම ගැහිල්ලක් නේ ගහන්නේ දැන්. ඔව්. කණ්ඩ නැහැ තෙල් නැහැ වැඩ කරන්න නැහැ ගමනක් බිමනක් යන්න නැහැ පීඩණය කියන එක උපරිමයට ඇවිල්ලා. ඔව්. ඕකයි තේරුම් ගන්න ඕනේ. හොඳයි එහෙනම් අපි සමස්ත ලෝකෙ ගැන කතා කරන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි අපේ රට ගැන අද හිතමු. දැන් මේ මොහොත වෙනකොට සෙනසුරු ග්‍රහය ගමන් කරන්නේ කුජ ග්‍රහයට අයිති නැකතක් උන දිනට නැකතේ ලංකාවේ කේන්දරයේ කුම්භ ඒ කුම්භ ලග්නයේ මූල ත්‍රිකෝණ වෙලා මූල ත්‍රිකෝණ උනා කියන්නේ හොඳ මට්ටමක යහපත් විදිහකට ගමන් කරනවා. නෝ. ඉතින් යහපත් විදිහට ගමන් කරන අය යහපතක් වෙන්නේ. එතනම ප්‍රශ්නයක් තියෙනවා නේද? ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. යහපත් විදිහට ගමන් කරනකොට යහපත උදා කරන්න තරම් යහපත් අය ඉන්නවද? යහපත් ක්‍රියාදාමයක් තියෙනවා. එතකොට යාට සිද්ධ වෙනවා ඒක යහපතක් බවට පත් කරගන්න. ආ. අපි මෙහෙම කියමුකෝ. දැන් ඔබට තියෙනවා පොඩි ඩං කෑල්ලක්. ආ. දැන් මේ කාලේ කන්න බොන්නත් නැහනේ. ඔව්. එහෙනම් හිතනවා මේක මොන හරි වවන්න ඕනේ කියලා. ඉඩම නිකන් වවන්න පුළුවන්ද? බෑ කොටන්න. බීම සුද්ධ කරන්න. සුද්ධ කරන්න ඕනේ. කැලෑ වැදිලා නෑත්තේ. ඔව්.
බීම සුද්ධ කරලා බීම සකස් කරලා පාත්ති හදලා ක්‍රමවේදයකට අන්න එක තමයි සෙනසුරු දැන් වෙලා තියෙන්නේ. සෙනසුරු යහපත කිරීමට ඇවිල්ලා හිටියට එයාට යහපත කරන්න මේ පොළොව සකස් වෙලා නැහැ. මේ පොළොවේ ජීවත් වෙන මිනිස්සු හරියම අධර්මිෂ්ටයි. ඔව්. පාපතරින් ඉතින් ඒ හින්දා ඒක සුද්ධ කරගෙන තමයි යන්න වෙලා තියෙන්නේ. एक शुद्ध किरीमे कार्यभारे किरीमे दी उड़े इनाम पहलटा पहले इनाम उड़टा मैं काटियुतु करनो ये तो गोटा पीटर नोपे ने बालवेग यह निंती ने बालवेग विशेष शक्तिन ऐसी अल्ल में से न सुरुत एक एक राशी वेला देंग कराने में शुद्ध किरीमे कार्यभारे मैं का दारुनु वेना वा जुली मासे दाहना में इधर इम्पासे इधर इम्पासे मगद वेन अन्न हरे मुद प्रश्नी से न सुरु आपस से टेवा मूलटे याना एक लंका की इंद्रिये दुलसन हुगेम राशि मकर राशि मकर राशि गिहिला इतने स्वाक्षेत्र ये स्वाक्षेत्र उड़ता यालू एक्कीनो इतने ये यालू हरि बलवर्ती आलू या पुद्गलिक बलपान आटवाड समस्त लोकेट बलपानी एक तमय प्लूटो ग्रह प्लूटो ग्रह हेम तीसम दारुण वेडम तमय करानी लोके सीयलुम युद्ध आरंभ लाती प्लूटो सह सेनसुरुगे संयोगी इतने मे प्लूटो तेक सेनसुरु संयोग नाट पास दें तुम्हें लोक युद्ध पटांगा दें पटांगा रुसिया सह यूक्रेन मौलिक करगेन ओ दें रुसिया अनेक यूक्रेन यूक्रेन तेक अनेक तेक बलवत राज्य वलट तार्जने करमी यानवानी සහ දැන් මේ වෙනකොට දකුණු කොරියාව උතුරු කොරියානු දේශ සීමාවේ සුද අභ්‍යාස කරනවා. ඒක තමයි. එතකොට මම ඕක කලින් පුවත්පත් වලට එහෙම කිව්වා. ඔව්. මම හිතන්නේ YouTube නාලිකාවක කිව්වා. සමහර ජ්‍යොතිෂවේදීන් මට කිව්වා මේ ඔබ කුතුණිය ඇයි මේ තුන්වෙනි ලෝක යුද්ධයක් ගැන කතා කරන්නේ කියලා. මොකද මම ඉතිහාසෙ වෙච්ච දේවල් එක ඒ එදා තිබිච්ච ග්‍රහචාරයත් එක බලද්දී මට ප්‍රබලව අහු වුණා මේ ප්ලූටෝ සහ සෙනසුරුගේ සංයෝගය තුල තමයි මේ යුද්ධ ඇති වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලෝකේ රිවර්ස් වෙනවද? මේ රිවර්ස් වීමක් වෙන්නේ. ඉතින් ඇත්තටම හිතන්නකො මේ වගේ නාස්තියක් මේ හැම දෙම නැති වෙලා අපි බිඳුවට නේද ගමන් කරන්නේ? ආ. පහළට නේ ගමන් කරන්නේ. දැන් අපි මේක කන්දක නම් ගමන් කරන්නේ කන්දේ මැදට ගිහිල්ලා නම් දැන් අපිට ඉතිරි ටික නගින්න බැරි වෙලා තියෙනවනේ. ඔව්. සරල උදාහරණයක් ගමුකෝ. දැන් ඔබ එනවා දැන් මේ මේක අපි හිතමු දැන් මේ කොළඹ ප්‍රධාන නගරක වෙ ඉන්නවා නුගේගොඩ වගේ තැනක ඉන්නවා. ඔව්. දැන් ඔබට යන්න වෙලා තියෙනවා මහරගමට. මහරගමට යන්න බැතෙල් නැහැ කියනවා වාහනේ. හ්ම්. දැන් නුගේගොඩ අතර වෙන්න වෙනවා නේ. ඔව්. දැන් ඔබ ආවේ කෝට්ටේ ඉඳන්. දැන් ඔබ මහරගමත් නැහැ කෝට්ටෙත් නැහැ. අන්න ඒ වගේ දෙයක් දැන් වෙලා තියෙන්නේ. අතරමැද අතරමැද අතරමං වෙලා. දැන් අතරමං වීමක තමයි අපි ඉන්නේ. එහෙමනම් මේක කොහොමද සකස් වෙන්නේ? මොකද්ද වෙන්නේ? සම්පූර්ණයෙන් සහ මුලින්ම මේක සුද්ධ කර ගැනීමකට තමයි මේ සෙනසුරු සහ ප්ලූටෝ ඒක රාශි වීමෙන් සිද්ධ වෙන්නේ. මේ අරගල වැඩි වෙනවා. නෑ. ජනතා පීඩනය පුපුරලා මේ පාරට යන ප්‍රමාණය වැඩි වෙවි. ගොවිබිම් සම්පූර්ණයෙන් දැනටමත් විනාශ වෙලා. ඔව්. ඉදිරි කාලේ ඒ කියන්නේ මේ 19 වෙනිදාන් පස්සේ මේ කියන්නේ මේ මාසේ නෙමෙයි මේ ජුනි මාසේ නෙමෙයි පොසොන් මාසේ නෙමෙයි ඇසළ මාසේ 19 වෙනිදාන් පස්සේ සෙනසුරු මකර රාශියට ඇවිල්ලා ප්ලූටෝත් එක්ක සංයෝග වුණාම ඒත් යන්නේ කුජකෙම නැකතේ. ඒ කියන්නේ ග්‍රහ මණ්ඩලයේ ඉන්න සේනාදී සේනාපතියගේ අයිතිය තියෙන නැකතක් දෙන්නට නැකත. යුද්ධ කරලා හරි රණ්ඩු වෙලා හරි මොනවා හරි කළා දේශසහගතව හරි මේක වෙනස් කර ගැනීමට උත්සාහ කරනවා. හා ඒ උත්සාහේ සෙනසුරු කවදාකවත් පෙරදිලා යන්නේ නැහැ. දෙනනවා. සෙනසුරු ඊළඟට නියෝජනය කරන්නේ කවුද? පාලකෙන්ද ජනතාවද නියෝජනය කරන්නේ ජනතාව අන්න එතනයි වෙනස ජනතාව බලවත් කරලා ඒ ජනතාව හරහාම ඔවුන්ගේ වැරදි නිවැරදි කර ගැනීමට අවශ්‍ය කාර්යභාරයට උපදෙස් දීම සහ මෙහෙයවීම තමයි මේ 19 වෙනිදෙන් පස්සේ සිද්ධ වෙන්නේ කාලයක් කරගෙන ආවා එළ ටික කාලයක් පොඩි රිවර්ස් එකක් නිකන් නිදා ගැනීමක් වගේ වුණා ඒස් ඒ කෙටි කාල සීමාව උන්නම් හදා ගන්න තිබුණා හැබැයි හැදුන්නේ ඒ මාස දෙකක වගේ මේ කෙටි කාල සීමාව ඒ දේ සිද්ධ වුණේ නැහැ ආපස්සට ගමන් කරනවා ආපස්සට ගමන් කරලා ආයෙ මුල ඉඳන් පටන් ගන්නවා මතක තියාගන්න මේ ආහාර අර්බුදයේ විනස විසඳ ගන්න බැරි වෙනවා මේ පාලන තත්ත්වය තව පාලන තන්ත්‍රය තවදුරට ගෙනියන්න බැරි වෙනවා
පාර්ලිමේන්තුවට විශාල තර්ජන ගර්ජන එල්ල වෙන්න පටන් ගන්නවා ඒක ඇතුලේ. ඒක ඇතුලේ. ඒක ඇතුලේ. ඒක ඇතුලෙන් එල්ල වෙන්න පටන් ගන්න මේ ඇතුල මේ ජනතාව නියෝජනය කරන නියෝජිතයන්ට ජනතාවත් එක්ක ගනුතුණු කර ගැනීම සුහදශීලී බවක් ඇති කර ගැනීම ශක්තිය තව දුරට හීන වෙන්න පටන් ගන්නවා. එහෙම වුණහම කරන්න දෙයක් නැහැ. තීන්දුව తీරන වලට යන්න. මෙතනදී වැදගත් සාධකයක් ඔබට කියන්න වෙනවා මට. මේ සෙනසුරු ජනතාව නියෝජනය කරනවා හා සමානව මේ ප්ලූටෝත් එක එකතු වෙලා අධිකරණයේ නීතිය සහ නීතිඥයෝ ස්වාධීන කරනවා. ඒ අයට කාටවත් ඇඟිලි ගහන්න බැරි විදිහට නීතිය බොහොම සාධාරණ විදිහට ක්‍රියාත්මක කරගන්න තැනකට මේ සෙනසුරුගෙන් බලපෑමක් ඇති කරනවා. අපිට මතකයි මම මේ දේශපාලනිකව කතා කරනකොට මේ පහුගිය කාලයේදී අපේ රටේ හිටපු ජනාධිපති මෛත්‍රී පාලසිරි සිනමහතගේ කාලෙත් අධිකරණයේ ස්වාධීනත්වය ඉතාමත්ම ප්‍රබල විදිහට තිබුණා. ප්‍රබල විදිහට තිබුණා. අතිශයින් ප්‍රබලයි අධිකරණය. ඒ කාලේ සෙනසුරු බොහොම හොඳ තැනක හිටියත් ගුරුගේ තැන හිටියේ මේ ඇත්ත ඒක හරි. ඒ රාජ්‍ය පාලකයෝ අතර යම් යම් ගැටුම් පුද්ගලිකව තියෙනවා ඒක අපට අදාළ නැහැ. අපිට අදාළ නැහැ. නමුත් රටේ ජනතාවක් වශයෙන් ඇත්ත වශයෙන්ම මහ ජනතාවට තම තමන්ගේ කටයුතු රාජකාරී කටයුතු පෞද්ගලික දේවල් විනෝද වෙන දේවල් ඒ සියල්ල යහපත් විදිහට කරගෙන යන්න පුළුවන් කාල සීමාවක් තමයි තිබුණේ. ඔව්. ඊළඟට අර කොමිෂන් සභාව හැම වෙලාවෙම තමන්ට පැමිණිල්ලක් දාන්න ඕන නම් තමන්ගේ වෘත්තිය ඇතුලේ තමන්ට හිරිහැරයක් කරදරයක් පාලන අධිකාරියන් වෙලා තිනෝ නම් ඒ පිළිබඳ පැමිණිලි කරලා ඒවට සාධාරණ ලබා ගන්න පුළුවන්. ඒක හරි. ඒක ඇත්ත. ඒක බොහොම ලස්සන විසඳලා තියෙනවා. දැන් ඔබ හිතනවාද ඒක මෙසරි කරගන්න බැරි වෙයි කියලා? ඒ වගේ තත්ත්වයක් ආපහු ඇති වෙයිද ඉස්සරහට? ආපහු ඇති වෙනවා. ඒ කියන්නේ පාලන තන්ත්‍රයම වෙනස් වෙනවා. පාලන තන්ත්‍රයම වෙනස් කරගැනීමේ කාර්යභාරය මේ සෙනසුරු ග්‍රහයා ප්ලූටෝත් එක්ක එකතු වෙලා එක දිගටම ජනවාරි 2023 ජනවාරි 19 දක්වා මේ අරගලයේ මේ සටන අරගෙන යනවා. කියන්නේ ජනතා පරමාධිපත්‍යය ජනතා පරමාධිපත්‍ය බලය ස්ථාපිත කර ගැනීම සඳහා. හා හා හා. මේ ජනතාව මෙහෙයවීමේ කාර්යභාරය කරගෙන යනවා. ඒතොර ජනතාව වශයෙන් අපි මොකද්ද කරන්නේ? අපි සටන් කර 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 යනවද? එහෙම නැත්නම් අපි මනසින් වෙන සූදානමක් වෙනවද? මනසින් සූදානම් වී සිටි අපි ආධ්‍යාත්මික වී සිටි. සෑම කෙනෙකුටම මට අවසාන වශයෙන් කියන්න තියෙන හොඳම වැදගත්ම පණිවිඩය මෙච්චරයි. ද්වේෂයට ද්වේෂයෙන් උත්තර දෙන්න බෑ. ඔව්. වෛරයට වෛරයෙන් උත්තර දෙන්න බෑ. ඒක මේ මෑත කාලේ හුඟක් හොඳ ලස්සනට ඔප්පු වෙච්ච එකක්නේ. අර ජපානය සම්බන්ධව ඒ කාලේ රාජපාලකෙකුත් නෙවෙයිනේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා නහී වේරේන වේරාණී හින ගාථාව කියලා අර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන පාඩය පැහැදිලි කරලා ඒ රටක් ආරක්ෂා කළානේ. ඒ නිසා වෛරයට වෛර කරලා බෑ. ඔව්. ද්වේෂයට ද්වේෂ කරලා බෑ. රාගයත් එක්ක ඌනාට ඇඩි එකතු වෙලා බෑ. එහෙනම් අපි මොකද්ද කරන්න? අපි තනි තනිව තම තම මොකද තමගේ ආත්ම ජයග්‍රහණය කරන්න ඕනේ තම. වෙන කාටවත් ඔයාගේ ආත්මේ මට ජයග්‍රහණය කරන්න බෑ. නමුත් ඔයාට වැඳුම් පිඳුම් කරන්න පුළුවන් තැන මට හදලා දෙන්න පුළුවන්. ඔව්. හරිද? හඳුන් කූරක් දෙන්න පුළුවන්, මල් ටිකක් කඩලා දෙන්න පුළුවන්, ඊළඟට පොල් තෙල් ටිකක් දෙන්න පුළුවන්. එහෙම දෙයක් මට කරන්න පුළුවන්. අහවල් පන්සලට යන්න කියන්න පුළුවන්. නමුත් මට ඔබේ ආත්මේ ජයග්‍රහණය කිරීමේ කාර්යභාරය මට කරලා දෙන්න බෑ. ඒක කරගන්නේ ඔබයි. ඔබ මනසින් සූදානම් වෙන්න. ඒ නිසා ජනතාව මනසින් සූදානම් වෙන්න. මං ඔබ කිසි කෙනෙකුගේ ස්වාධීනත්වයට ඔබ පෞද්ගලිකව කරන කිසි වැඩකට මං එපා කියන්නේ නැහැ. ඔබ සුදුසු ආකාරයට ඕන දේ කරන්න. හැබැයි මානසිකව අර මං මුලින් කිව්ව කරුණු සිද්ධාන්ත වශයෙන් ගන්න එපා. ඔබ අරගල කළාට කමන්නේ ද්වේෂයෙන් නොකල යුතුය. ඔව්. ඔබ අරගල කළාට කමන්නේ වෛරයෙන් නොකල යුතුය. ඔබ අරගල කළාට කමන්නේ කිසියම් බලාපොරොත්තුවක් තමන්ගේ පෞද්ගලික වාසියක් වෙනුවෙන් නොකළ යුතුයි. එහෙම වුණොත් ඔබ ආධ්‍යාත්මිකව ශක්තිමත් වුණොත් ඔබට යහපත් පාලකයෝ මතුවෙලා ආධ්‍යාත්මික නායකයෝ ඉස්මතු වෙලා ඉතාම හොඳ ලස්සනට සුබවාදී ක්‍රමවේදයක් තමන්ගේ රට ජාතියට උදා වේවි. අන්න ඒකට මහ ජනතාවගේ වගකීම තමයි ඔබ සූදානම් වීම. යහපත් දෙර සූදානම් වීම. ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කර ගැනීම. මම හිතනවා ඒ ටික කරගත්තොත් හැබැයි අද කරලා හිට වෙන්නේ නැහැ. ඔව්.
අපි මේ හිතන මේ සෙනසුරු මේ ගමන් කරන කාල සීමාවේ අපි එහෙම සූදානම් වෙවි සූදානම් වෙවි යනකොට ඕක ලස්සනට හැදිලා දෙයියන් පිටින් දැන් මට ඇහෙනවා ඒ ඔබටත් ඇහෙනවා ඇති මේ අවුරුදු 10කටවත් මේ රට ගොඩ ගන්න බෑ බොරු එහෙම වෙන්නේ කොහොමද ඔබ සූදානම් වෙන්න ඔබ නිවැරදි වෙන්න ඔබ හැම තිස්සෙම ඔබ චේතනාහම් වික්කවේ කම්මං වදාමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැබැයි අපේ රටේ ජනතාවගේ තියෙන්නේ හිඟා කන මානසිකත්වයනේ අන්න හරි අනුන්ට අත ඒ කියන්නේ මොකද කම්මැලිකම කම්මැලිකම හොරකම කවුද පුරුදු කළේ මේක පුරුදු කළේ කවුද මූලිකම අපේ රටේ මාධ්‍ය මම ප්‍රසිද්ධියම කියන අපේ ගෙදරේ නම් පුරුදු වුණා ගෙදරේ නම් පුරුදු වුණා ආයෙත් කියන ගෙදරේ නම් පුරුදු වුණා දරුවන්ට ඉගැන්වුවේ නෑ හරි දේ සහ වැරදි දේ. ආ. දරුවන්ට ඉගැන්වුවා නම් අල්ලපු වත්තේ ගහේ peeragediya කඩන එක වැරදි කියලා. ඔව්. ඒ දරුවා කොතෙන්ද යත්තේ? ඒක එකක් විතරයි. ඒහා සමාන කිසි වැරද්දක් කරන්නේ නෑ. හැබැයි දරුවන්ට කිව්වනම් පුතේ ඕක තියෙන අපේ වත්තටනේ අත්ත කමන්නේ කඩා ගන්න. හැමදාම ළමයා කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ ගහතුපේ ගෙඩි අපේ කියන අන්න ගහතුපේ වුණාට ගෙඩි අපේ. ඔව්. gederi නම වැරදි. මේ අධ්‍යාපනයේ මූලික වැරද්ද හරි දේ සහ වැරදි දේ කියලා දුන්නේ මිනිසුන්ට තරඟ කරන්න විතරයි කියන්නේ. ඔව්. ඒ තරඟ කිරීම තුල ද්වේෂය වෛරය පුතුමාකාර විදිහට වැපුරුණා. මේක අවසානයේ බොහොම ලස්සනට බාරගත්ත දේශපාලකනි. ඔව්. විශේෂයෙන් පක්ෂ නායකවරු සෑම කෙනෙක්ම වග කියන්න ඕන දේශපාලන වේදිකාවට එන්නෙම කාට හරි බැනගෙන මොකක් හරි බේදයක් කරගෙන එක්කෝ අපේ ජාතිය අපේ භාගම මොකද්ද මේ කතාව අද මොකද්ද වෙලා තියෙන්නේ අද ජාතියක් ආගමක්ද වෙලා තියෙන්නේ අද කණ්ඩ වේල නැහැ එදා එදිනෙදා කණ්ඩ වේල නැහැ ඒ තරමටම බිමටම දාලා තියෙන මේ රත්තරන් රට එනිසා ආයෙ මුලට යන්න ආයෙ පටන් ගන්න ඔබට සෙනසුරු උදව් කරනවා ඔබ හරියට හිටියොත් හැබැයි වැරදියට හිටියොත් ඔබටත් කණ්ඩ වෙනවා නැති වෙන්නම කණ්ඩ වෙනවා මේක මැරෙන එක නෙමෙයි දරුව ප්‍රශ්නේ විඳවන එක විඳවන එක ඔව් මාර විදිහට විඳවන්න වෙලා තියෙනවාද එකම උදාහරණයක් කියලා ගත්තොත් එහෙම දැන් උයන්නේ ගෑස් වලින්නේ ඔව් ගෑස් නැහැ ඊට පස්සේ භූමි තෙල් ලිප ගත්තා භූමි තෙල් නැහැ ඊට පස්සේ කරන්ට් ලිපක් ගත්තා කරන්ට් එක නැහැ මේක මහා පුදුමාකාර සාපයක් සාපයක් දැන් අර පහත් බලවේගත් එක මායාකාරී ලෝකවල එක අනවශ්‍ය විදිහට සම්බන්ධ වෙලා බලහත්කාරයෙන් රවට්ටලා වරද්දලා මේ ශක්තිය මේ පාලනය අතට අරගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක කරගෙන යන්න වෙන කවුරුවත් උදව් කරන්නේ නැහැ මුලින් වැඩ කරගන්න බෑ මුලයක් නැහැ කලමනාකාරීත්වයක් නැහැ. මොකද ඒවා නිසි විදිහට ප්‍රතිපත්ති සම්පාදනය වෙලා නැහැ. ඔව්. ආයි අපිට බිඳුවට යන්න වෙලා තියෙනවා. ඒ නිසා බිඳුවට යන්න ඉස්සෙල්ලා ඔබ මනසින් සූදානම් වෙන්න ග්‍රහලෝක වලින් කරන්න පුළුවන් උපකාරය ග්‍රහලෝක කරයි. ග්‍රහලෝක ජයග්‍රහණය කිරීමේ ශක්තිය තියෙන්නේ ඔබටමයි. ග්‍රහයෝ කරේ තියාගෙන මේ අපල කරේ තියාගෙන යන්න එපා. අපලේ බිම තියාගන්න පුළුවන්. ඔබ සිතින් ශක්තිමත් වෙනවා ශක්තිමත් වේ යුත්තේ අනුන්ට හිරිහැරකරන්න අනුන්ට වෛරකරන්න අනුන්ගේ දේ කඩා වඩා ගන්න නෙමෙයි තමන් ශක්තිමත් තමන්ගේ ශක්තිය තුලින් නැගිටින්න හැම කෙනෙකුටම මිනිස්සෙක් කියලා මේ ලෝකේ උපදින හැම කෙනෙකුටම කිසියම් හැකියාවක් තියෙනවා යම් දෙයක් කරන්න ඔව් කිසියම් හැකියාවක් තියෙනවා ඒ හැකියාව වර්ධනය කරන්න බැලන්ස් වෙන්න වෙයි කියන්නේ සමතුලිත වෙන්න තාක්ෂණයයි සම්ප්‍රදායයි දෙක ගලපගෙන යන්නේ. එහෙම ගලපගෙන යන්න පුළුවන් වුණා නම් අද අඬා වැළපෙන්න වෙන්නේ නැහැ අපිට කන්න නැ බොන්න නැ කියලා. අනිවාර්යයෙන්. තව උන හරි ඔබට ඒ පිළිබඳ විග්‍රහයක් අවශ්‍ය වෙනවද? සෑහෙන තියෙනවා කතා කරන්න. හැබැයි පොඩ්ඩක් අපිට සංඥාවල් දෙනවා දැන් කාලය ඇති. මොකද දැන් අපිට කාලයකත් ගැටෙන්න විලන්නේ. මොකද මේසුන්ගේ ඩේටා ප්‍රශ්න තියෙනවා. ඔව්. එක නිසා දැන් අපි කොයි තරමට කතා කරා පොඩි වෙලා බලලා අනේ ඩේටා ඉවරයි නේ කියලා බලන්න තියෙන නිසා අපි මෙතන ඉන්නවතර වෙන ඊළඟ කතාවට යමු ආයිසරයක්. එහෙම හොඳයිනේ. ඒක හොඳයි. එහෙමනම් අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම මට කියන්න තියෙන්නේ ඔබ කලබලෙට මානසිකව ඔබ කලබල වෙන්න එපා. ශාරීරිකව කලබල වුණාට කමක් නැහැ. මොකද හයිය යන්න ඕනේ තන හයිය යන්න ඕනේ දුවන්න ඕනේ. හැබැයි මානසිකව කලබල වෙන්න එපා. මානසික තැම්පත් බව හදාගන්න.
ලැබෙන දේ හොඳයි කියලා බාර ගන්න. ඒ කියන්නේ ලැබෙන දේ හොඳයි කියන්නේ වැරදි දේවල් නෙවෙයි, හරි දේවල්. ඔබ ආධ්‍යාත්මිකව විශ්යට ඇතුල් කරන්න ඔබේ තියෙන යහපත් සිතුවිලි. ඔබ හැම විටම පොදු හැඟීමෙන් කටයුතු කරන්න. මගේ කියන හැඟීමට වඩා අපේ කියන හැඟීමෙන් වැඩ කරන්න. එහෙමනම් ඔබට යහපත් කාලයක් ඉතා කෙටි කාල සීමාවකින් උදා වේවා. මේ සෙනසුරු මකර රාශියට පිවිසීමෙන් බියටපත් වෙන්න එපා. සෙනසුරුත් එක්ක එකහුව වෙලා හරි ගමන හදාගන්න. සෙළු දිනාටම තෙරුවන් සරණයි. එක ගහක් තිබ්බොත් ඒක එක ගහක් විතරයිනේ. හැබැයි ගස් ගොඩක් තිබ්බොත් ඒක අපි කියන්නේ ගස් ගොඩක් නෙමෙයි. ඒකට අපි කියනවා කැලයක් කියලා. එක මිනිහෙක් විදිහට මම විදිහට හිතුවොත් මම විතරයි. හැබැයි අපි හැමෝම අපේ විදිහට හිතුවොත් එක රටක් වෙයි. අන්න ඒක නිසා එක රටක් විදිහට එකට හිතලා අපි මේ රට ගොඩ ගන්න අපිම සූදානම් වෙමු. අපිට උදපතක් තියෙනවා. අපිට හොඳ හිතක් තියෙනවා. හොඳ හයියක් තියෙනවා. ඒ හයිය පාවිච්චි කරමු අපි. ඉතින් මේ වගේ අපට අද කියා දුන්නු කිවිපති ජ්‍යොතිර්වේදිනී කල්යාණ හේරත්මිනී මහත්මියට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන ගමන් අද සමුගන්න සුදානම් වෙන්නේ බොහොම ස්තුතිය පුතුමියට. ආයුබෝව වේවා. ඒ වගේම ප්‍රේක්ෂක හිතපතුනි ඔබටත් ආයුබෝව වේවා. තෙරුවන් සරණයි. අපි ගිහෙල් යන්නම්.